දැන් ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරලා බලන ඉන්නත් කරන්නේ පිළිබඳව විශාල ප්‍රසාදයක් පළ කර සිටිනවා. එවන් විශාල ප්‍රසාදයක් පළ කර සිටින අවස්ථාවක එවැනි එක් පුද්ගලයෙක් පමණක් එය විවේචනය ලක් කිරීම පිළිබඳව ඔබතුමා මගෙන් අහපු හින්දා ත්‍රිවිධ හමුදාව ප්‍රධානිය වශයෙන් කටයුතු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිය වශයෙන් සහ යුමද හමුදාපතිවරයා වශයෙන් මගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. ඒ අනුව මෙවැනි කාලෙක මුළු රටම රටේ ජනතාව ආදරණීය ජනතාව රටේ මේ සෞඛ්‍ය ශේෂ්ඨ සමග එකතු වෙලා කරන ලබන අත්විඳුවන් විසින් කරන ලබන විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ යුද හමුදා සෞඛ්‍ය අංශවලින් කළබන එන්නත් කරන්නේ විවේචන ලක් කරද්දී රටේ ජනතාව දැනගත යුතු කාරණා තමයි එතුමාගේ ඉන්නත ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික රෝහල නාරහිමිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත් කරන මධ්‍යස්ථානයෙන් තමයි එන්නත එතුමා ලබාගෙන. ඉතින් එතුමාට ශ්‍රී ලංකා යුද හමුදාවේ තුලින් එන්නත ලබා ගැනීමට අවශ්‍ය වුණා නම් රටේ ජනතාවගේ එන්නත් කිරීම වැරදි කියනවා නම් ඒ වගේම ජනතාව පිළිබඳව අතර තීරණයක් ගන්න ඕනේ මම කියන කාරණා හද නැතිද මේකයි සත්‍යයේදී මම හිතන්නේ. ඒත් එක්කම ඔබතුමා කිව්ව කාර්යසාධක බලකාය ගත්තම කාර්යසාධක බලකාය ප්‍රධානියා අපිට ජනතුමා මේ කාර්යසාධක බලකායේ සෞඛ්‍ය අමාත්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය පිළිබඳ ඉන්න අමාත්‍ය වරියන් දෙදෙනා සහ අමාත්‍යතුමා මේ කාර්යසාධක බලකායේ ඊට අමතරව කැබිනට් ඇමතිවරු තව කිහිපකොළක්ම මේ කාර්යසාධක බලකායේ ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිවිධ හමුදා ප්‍රතිවරු පොලිස් ප්‍රතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරු කීප කොළක්ම මේ කාර්යසාධක බලකායේ ඉන්නවා. ඉතින් මේක අතිගරු ජනාධිපතිතුමා තනියමවත් නැත්නම් ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ සිටින අපිවත් තනියෙන් ගන්න දෙන්නේ මේ කැබිනට් අමාත්‍යවරුන් සැලකිතු ප්‍රමාණයක් සිටින ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ සැපදීම කටයුතු කරන විශේෂඥවරුන් සිටින කාර්යසාධක බලකායක් විසින් කරනු ලබන තීරණ. ඉතින් ඒ හින්දා මෙවැනි කාරණා සම්බන්ධයෙන් විවිධ විවේචන නැති වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව මේ සියලුම එකතු කට්ටිය එකතු වෙලා ගන්න තියෙන තමයි ගන්න. අවසන් වශයෙන් ඔබතුමන් දැන කැමති මේ වෙන විට රටේ යම්කිසි මෙම රෝගයේ වර්ධන වීමත් සමගම රෝහල්වල හදිසි තත්ත්වයක් උද්ගත වෙලා තිනවා. අපි රටේ හදිසි තත්ත්වයක් උද්ගත නොවේ කියලා ප්‍රාර්ථනා කරන එවන් තත්ත්වයක් උද්ගත වුවොත් රට පුරා ඔබතුමන්ලා කාර්යසාධක බලකාය වශයෙන් ඊට මුහුණ දෙන්න සූදානම්ද? ඔව් අනිවාර්යයෙන්ම අපි ඒක තමයි ප්‍රථම අවස්ථාවේදී කිව්වා මේ කොවිඩ් ලංකාවට ආවන් පස්සේ මේක පාලනය කරගන්න බැහැ කිව්වා. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු මේ කාර්යසාධක බලකාය රටේ ජනතාවගේ ලැබුණු සහයෝගය මත ප්‍රථම අවස්ථාවේදී මේක පාලනය කරගත්තා. දෙවන අවස්ථාවේදී ඒ ආකාරයෙන්ම අපිට පාලනය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ දෙවන අවස්ථාව අපි ඉන්නේ නමුත් මේ ප්‍රභේදය ඉතාමත් ප්‍රබලව සහ ඉතාමත් වේගවත් පැතිර යන අවස්ථාවක අපි ඉන්නේ. නමුත් අපි අපිට ඉතාමත් හොඳ රටේ විනයක් ඇති ජනතාවක් සිටින අවස්ථාවක්. ඉතින් අපි ඉන්නවා බුද්ධිමත් ජනතාවගේ සහයෝගය තුළින් අපි හැකියක්මනේ මේ උදරේ අනිවාර්යයෙන්ම අපි ජය ගන්නවා. නමුත් මේ තියෙන ප්‍රභේදයත් එක්ක තියෙන ප්‍රශ්නයක් මේ අවස්ථාවේ. නමුත් කාලයක් ගිහිල්ලා හරි අපි හැකියක්මනේ අනිවාර්යයෙන්ම මේ කොයින් වසංගතේ රටේ දුරන් කිරීම සඳහා අපි කටයුතු කරනවාමයි. Breaking.lk